මරිිකාව ප්‍රධහන බටහි රටවල් රැසක් විසින් රස්ත සංවිධහනයක් ලෙස නම් කර ඇති තලබන් සංවිධහන සම්බන්ධයෙන් රුසිියාව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරතිබෙනවා. එුF්ගස්ාඩේ තල බාන් නායකන් සමඟ සාකච්ඡා කිරීමට වැදගත් කරම ඇති බව, රුසියානු රජයේ පවසඇති බවයි විදෙස්මාධ්‍යහ වාර්තා කළේ. තලබාන් සංවිධාන තහනම්ත්‍රස්ථවාදී සංවිධාන ලැස්තුවෙන් ඉවත්කිරීමට කටේතු කරමින් සිටින බවත් රෘසියාව පවසාතිබෙනවා. ෆගනිස්ානය අනු ෘසිාවටයා බදටක් බවහා කුමනොහෝ ආකාරයකින් තලබාන් සංවිධහනේ සමග සාකච්චා කරන බවයි, ක්‍රමිලියනේ මාධ්‍ය ප්‍රකාශක දිවි්‍රි පෙස්කෝ් මධ්‍යහමුවකදී වාර්තාකරුවන්ට පවසාඇත්තේ. රුසිියවට පවතින දෙවෙනගටලු කිහිපයක් තිසදාගත යුතු බවත් ඒට සංවාධයක් අවශ්‍ය බවත් පෙස්කෝ් පවසාතිබුණ. එබැවින් මේ සබන්ධහින් රුසිාව ප්‍රායෝගිකව අන්සියල්ලන් මෙෙන්ම තලබාන්පාලනේ සමගද ස්‍යවධනය කරන බවයි ඔහ පවසාඇත්තේ. ංවිධානයු ෆගනිස්තාානේ වත්මන් පාලනාධිකාරිය බවද, ක්‍රමිලියනේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රිපෙස්කෝ පවසාඇ හැයි විදිස්මාධ්‍යහවාර්තා කලා. එහෙත් අලබාන් සංවිධානය සග සාකච්ඡා කිරීමට රුසිියාවට ඇති ගැටලුමනවාදයන සම්බන්ධන් ඔහු අනවරන කරනහැ. නමුත් රෘසිියාව සිටින්නේ මොස්කව නගරේ ප්‍රසංගශාලාාවකට කඩා වැදුණු තුවක්කරුවන් පිරිසක් එහි සිටි පුද්ගලින් එකසිහතලි සතර දෙෙකු ගහතනය කළ එරට මෑතකාලින වාර්තා වූ, දරම තුමත් ්‍රස්සත ප්‍රහරයට මුහුණ දුන් පසුබිමකයි. ප්‍රහරේ වගගීම බාරගත්තේ අයි සංවිධානය කොරසාන්නමති කණඩායමක්. කොරසාන් පාකස්ताනේ සාහ ගනිස්තාානේ තුළ ක්‍රියාත්මකයි. ෙසි වෙතත් ප්‍රහරේ පිටු පස යුග්‍රණය සිටින බවත් ඒ සම්බන්ධහින් විධමත් විමර්ශණයක් සිදු කරන බවත් ෘසියාව මීට පෙර ප්‍රකාශ කලා. කෙසේ වෙතත් රුසිියාව යුක්‍රේනේටෙල්ල කරන චෝදනා යොක්‍රීනය මිද්මරිකාවද තරේ ප්‍රතික්ෂේපකරතිබෙනවා.